සේවක සංග්‍රහය සාදා කරමින් 2014 සමන්ගේ නැගිට පෙරපාලිය මේ ඉදිරියට ගමන් කරන්නේ උදේ 10:00 වගුරන කම්කරුවන් පමණක් සහභාගී වෙනවා අද මේ කම්කරු පෙරපාලියේ ජාති කුල මල ආගම් ભેද වලින් තොරව සහභාගී වෙනවා ඉතල මන්ත්‍රී හිමෝ බර්ග වැනි ප්‍රකෝප සාක්ෂි සමබරව සහභාගී වෙනවා Yeah, yeah.
කැමරෙන් සීමා කරන්නට හැකියාවක් තිබෙනවා. අද මේ මැයිදින සමරුවේ ගමන් ගන්නේ කුලියටගත් ඒවායන් නොවන බව ආඩම්බරයෙන් සීමා කරනවා. මේ මැයිදින පෙළපාලියට පස්මාතරයක් දීලා, කාර්යයක් දීලා, ගුණකතනයක් දීලා, අරස්තු ඉදිරිපත් දීලා මේම සම්බන්ධයෙන් සාභාවි නෑ.
adu apiye thadathina obata ni mari aaradhana sorai ehema na oge pratichareyata oge krutavirudhi bhavaya lapinna min musudana mewa adu dema magaya karaya aaraksha karayata kiyala samadinawa punnasen nagilla oge pandisagayan sikarumu ape adawas wenney oru geliya dawase aneka dukka domanasne ansawadina විශාල උත්සාහ කිරීම කරමු. පිළිගැනීමේ කතාව තමයි. ඇත්තම අද මම දැකපු විශේෂම සිද්ධියක් තියෙනවා. මේ මොකක්ද කරුවද්දනවද? අපි මෙදෙක් කරමු මෛත්‍රිය සියලුම මෛත්‍රිය සංවර්ධනයේ මිනුම් දණ්ඩක් විය යුතුයි.
එහෙම නැතුව ගණන් ඉල්ලව බලලා එන්නේ දත්ත එකතු කරලා මොකක් හෝ හදලා කියනවා නම් මෙන්න අපේ රටේ සංවර්ධනය කියලා ඒක ලෝකයේ පිළිගත්තු සංවර්ධන මිනුම්දඩු නෙමෙයි ඒ වැත්තවත්ෙම විචාවන් අපේ රටේ ජනතාවව රවට්ටන්න කරන වාර්තාවන් ඒවට වෙනම මිනිස්සු හදාගෙන ඉන්නවා ඒවට වෙනම තනතුරු දීලා තියෙනවා ඒ අය දවස පුරා කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය වාර්තා හදන එකයි මතකදී සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ එක නිලධාරී මහත්තයෙකුගේ වැඩ තහනම් කෙරුවා එයි ඒ මහත්මයා විරුද්ධ වුණා මේ වගේ සංඛ්‍යා ලේකන විකෘති කරනවට අවසාන ප්‍රතිඵලය වුණේ මොකක්ද ඒ මහත්මයාගේ වැඩ තහනම් කිරීමයි ඒ වගේ සංඛ්‍යා ලේකන සැබෑ දත්තයන් විකෘති කරලා තමයි මේ රටේ මේ රටේ සංවර්ධන මිය පිළිබඳව දත්ත පෙන්නලා දීලා තියෙන්නේ අපේ රටේ විරගියාව 104යි මේ කියන්නේ මොකක්ද මේ විරගියාව 140යි කියලා ආණ්ඩුව ගණනය කරලා පෙන්නන්නේ ඕනම කෙනෙක් ගෙදර ඉන්නලා හරි රුපියල් 500ක් දවසකට නිපදවනවා නම් කොහෙන් හරි කොම හරි එයා රැකියාවක් කරන කෙනෙක් ඇටියට තමයි සලකන්නේ. ඒව රැකියාවක් නෙමෙයි. ඒව රැකියාවක් නෙමෙයි. ඉතින් මේවා ඔක්කොම දාලා ඒ ඔක්කොම රැකියාවල් කරනවා 104ක් තමයි රැකියාවල් නැත්තේ කියලා සම්පූර්ණයෙන්ම සැබෑ තත්ත්වයන් විකෘති කරලා තමයි මේ රටේ සංවර්ධනයේ තියෙන චිත්‍රය මවාපාලා තියෙන්නේ. ඒක නිසා සහෝදර සහෝදරීනි ආර්ථික පැත්තෙන් අපේ රට තව තවත් විදේශ රටවලින් ණය ලබාගෙන ඒ ණයට පොලි ගෙවන්න තව තවත් ණය ලබා ගන්නවා. ඊට පස්සේ ඒ ණයට පොලි ගෙවන්න තව තවත් ණය ලබා ගන්නවා. ඒ පොලි ණය ගෙවන්න වෙලා තියෙන්නේ ඕගොල්ලන්ටවත් අපිටවත් නෙමෙයි අපේ ඉදිරි පරම්පරාවටයි. ඉන්සම් මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ගමන් කරමින් තියෙන්නේ. අද අපේ රටේ තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි. අපේ රටේ නිෂ්පාදනය කරන්නේ මොනවද? අද අපි ගත්තොත් කර්මාන්ත ශාලා කියලා මොනවද මේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වෙන්නේ? පිට රට හදන හැම දෙයක්ම මෙහාට ගෙනල්ලා ඒවා එකලස් කරලා ආපහු පිට රටට යවනවා. මේක නිෂ්පාදන කර්මාන්තයක්ද? මේක නිෂ්පාදන කර්මාන්තයක් නෙමෙයි. අද අපේ රටේ ක්‍රමානුකූලව වෙළඳ කර්මාන්තයකට නැත්තම් වෙළඳ ආර්ථිකයකට ගමන් කරමින් තිබෙයි ගමන් කරවමින් තියෙන්නේ. ඒ නිසා තමයි ගිය සතියේ පාර්ලිමේන්තුවේ ගැපර් නිවේදන තුනක් සම්මත කරගත්තේ මේ රටේ මේ හෝටල් දමලා ඒ හෝටල් වලට සංචාරකයෝ ගෙනල්ලා සංචාරකගේ මාර්ගයෙන් නොයෙක් සූදු ඇති කරලා ඒ අනුව අපේ කොළඹ වරායක් දැන් නිදහස් වරායක් කටුනායක වෙළඳ කටුනායක ගුවන්තොටුපළක් නිදහස් ගුවන්තොටුපළක් ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඕන වෙලාවක ලංකාවට ඇවිල්ලා ආපහු යන්න පුළුවන් තොට ලංකාවයක් වගේ හෝටල් කොළඹ ඇති වෙනවා නම් ඒ හෝටල් වලට ඇවිල්ලා විනෝද වෙලා ක්‍රීඩා කරලා සූදු කරලා ආපහු යන්න පුළුවන් විදියට නිදහස් වරාය නිදහස් ගුවන් තොටුපළ ගිය සැද මාසෙකට ඉස්සෙල්ලා අලුත් නීතියක් මාර්ගයෙන් හදලා තියෙනවා. එතන මේ ඔක්කොම කරන්නේ වෙළඳ ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි. ඒතර වෙළඳ ආර්ථිකයක් කියන්නේ මොකද්ද? වෙළෙන්දෝ කීප දෙනෙක් මුදල් හුවමාරු කරගනිමින් ගෙන යන ආර්ථිකයක්. අද ලෝකේ වෙළඳ ආර්ථිකයක් මෙහෙවන්න පුළුවන් කොම්පියුටර් එකේ ඉඳගෙන අද වෙළඳ ආර්ථිකයේ අවශ්‍ය දේවල් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ වෙළඳ ආර්ථිකය තුළ රැකියා නිපදවෙන්නේ නැහැ. රැකියා නිපදවෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපේ රටේ තරුණ තරුණියන් තොග පිටින් මැද පෙරදිගට යවනවා.
ගෘහ සේවිකාවන් හැටියට. තවත් අයව යවනවා දකුණු කොරියාවට, තවත් අය හොරෙන් යනවා ඉතාලියට, ඕස්ට්‍රේලියාවට. ඇයි මෙහෙ තමන්ට සතුටුදායක ලෙස තෘප්තිමත්ව සේවය කරන්න පුළුවන් සේවාවන් නැහැ. කම්කරු අමාත්‍යවරයා ගිය සතියේ පුවත්පත් වලට නිවේදනයක් කළා කියනවා ලංකාවේ පෞද්ගලික අංශයේ ලක්ෂ 7ක් අබැහැරතු වෙනවලු. ලක්ෂ 7ක් පෞද්ගලික අංශයේ අබැහැරතු. අනිත් පැත්තෙන් ජනාධිපති ගිය සතියේ පෙර සතියේ මහ බැංකු වාර්තාව නිකුත් කරන වෙලාවේ කියනවා ලංකාවේ විදේශ ශ්‍රමිකයන් 5000ක් සේවය කරනවා. සංචාරක වීසා අරගෙන, රැකියා වීසා නෙමෙයි සංචාරක වීසා ඇතුව. අපිට මතකයි දැන් මාස කිහිපයකට පෙර එක්තරා විදේශකයෙක් සංචාරක වීසා අරගෙන මොකද වැඩමුළුවකට සහභාගී වුණා කියලා ඔහුව වහාම මේ රටෙන් පිටමන් කෙරුවා. නේපාලේ ජාතික කාන්තාවන් කීප දෙනෙක් සංචාරක වීසා අරගෙන හෝටලයක හිටියයි කියලා වහාම රටෙන් පිටුවහල් කෙරුවා. නමුත් ජනාධිපතිතුමා කියනවා 5000ක් ඉන්නවලු සංචාරක වීසා අරගෙන ඇවිල්ලා රැකියාව කරමු. එහෙනම් අපි අහනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඇයි ඒ අයව පිටමන් කරන්නේ නැත්තේ? ඇයි ඒ අයව පිටමන් කරන්නේ නැත්තේ? දැන් මේ රැකියා කරන අය ඇවිල්ලා තියෙන්නේ මොකටද? ඔය කියන සංචාරක කර්මාන්තයේ තියෙන හෝටල් වල වැඩ කරන්ද? ඒ හෝටල් වල වැඩ කරන්ද අපේ රටේ අය නැද්ද? අපේ රටේ අය ඉන්න ඕන තරම්. නමුත් අපේ රටේ අයව පිටරට යවලා විදේශ විනිමය ගෙන්න ගන්නවා. ඒ විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ. ඒ සඳහා අපේ රටේ තරුණියන්ව, සමහර කාන්තාවන්ව, දරුවෝ ඉන්න කාන්තාවන්ව පිටරට යවනවා. දැන් ඒ අයව පිටරට යවනවා විතර නෙමෙයි, ඒ අයට ගොනාට අම්දෝලා පිටරට යවන්න දැන් කියනවා ඒගොල්ලන්ට රට විරුවෝ කියලා. දැන් රට විරුවෝ කියලා නම දීලා දැන් මේ අයව පිටරට යවලා සමහර අය ගෙන්නේ මල කඳන්. සමහර අය අපේ රටට එන්නේ ඇන ගහගෙන. ඒ ප්‍රශ්නයක් නෑ. ඇයි අපේ රටට විදේශ විනිමය ගේනවා නම් හෙන ගහලා ගියත් කමක් නෑ ඒ අයට. අපි දන්නවා පත්තර බලද්දී ඒ විදේශ රට ගත වෙච්ච අම්මලාගේ දරුවන් මූණ දෙන ප්‍රශ්න. සමහර ප්‍රියවරු ඒ දරුවන්ව දූෂණය කරලා තියෙනවා. ඒ පවුල් වල ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා. ඒවා ආණ්ඩුවට කමක් නැහැ. ඒවා ආණ්ඩුවට ඕනේ සල්ලි, විදේශ විනිමය. අපේ රටේ අයව වෙළඳාම් කරලා, අපේ රටේ අය ජනතාවව රට විකුණලා තමයි සල්ලි හොයන්නේ. දැන් ඒවා මති නිසා තමයි ජේම්ස් මැකර්ලා වගේ අයව ලංකාවට ගෙන්නලා ලංකාවේ සූදුව ප්‍රචලිත කරලා. අනිත් පැත්තෙන් අපේ රටේ තරුණ තරුණියන්ව සම්පූර්ණයෙන්ම ඒවට මෙහෙවලා, ඒවට යොදවලා, ඒව කෙරේ යොමු කරලා සැබෑ ප්‍රශ්න වලින් ඒ ජනතාවගේ තරුණ තරුණියන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න වලින් ඔවුන්ගේ අවධානය වෙන අතරට යොමු කරන්න දැන් සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා. දේශක නිදහස් වෙළඳ කලාප පොදු සේවා සේවක සංගමයේ ඈතන් මාගස් සමලේකන්තුමාගෙන් ඒ වගේම මේ ආසන වලට වඩා වාඩිලා ඉන්න සියලු නිලතල හොබවන මගේ ආදරණීය සේවක නායකත්වය දරණ සොයුරු සොයුරියනි, ඒ වගේම නියම සැබෑ දහඩිය කඳුළු හෙළමින් පෙර අට පැය 12 දුක් විඳින දවස පුරා නෙක නෙක තක අප්‍රමාණ දුක් කඳුළු වලට මුහුණ දෙන ආදරණීය දුක් විඳින සියලු කාමකරුවනි, ඔබ සියදුනාගෙනොත් මා මේ මොහොතේ වදන් පෙරකට අවසර පතනවා.
අපේ රටේ වැඩි හරියක්ම මේ කම්කරු වර්ගෙන කතා කරද්දී තරුණ කම්කරුවන් වෙනුවෙන් කතා කරන මේ මොහොතේදී කම්කරුවන්ගේ සැබෑ තත්වය ඔවුන්ට ඇත්තටම වැටහෙන්නේ නැහැ. අපි විඳින දුක අපි අදටත් විඳිනවා. මහා හනේ ජනමාධ්‍යන් තුනේ රටේ ප්‍රභූවරුන් පවසන ඒ සුපිරි ලෝකය සුන්දරත්වය ඔබ අප විඳින්නේ නැහැ. මේ පොළව මේ අපි වාඩි වෙලා ඉන්න මේ පොළව පමණක් නෙමෙයි. ඔය බලවතුන් නැගී සිටින මේ පොළව ගොඩනැගිලා තියෙන්නේ අහිංසක දුක් විඳින කම්කරුවන්ගේ ලේ දහඩිය වලින්. මේ පොළව ලංකාවේ සිටින ඒ අහිංසක දුක් විඳින කම්කරුවන්ගේ මේ පොළව උඩමින්දගෙන අපේ ප්‍රභූවරුන් පුදුම රඟපෑමක් රඟපානවා. හැබැයි අර වතු කම්කරු අපේ අහිංසක මල් වගේ සුන්දර යුවතියන්ගේ ඒ තාරුණ්‍ය තේ ගස්සෙක හැපි හැපි අවුවට වේලෙති වැස්සට දෙමෙති ඒ අහිංසක තාරුණ්‍යට මේ රටේ ප්‍රභූවරුන්ගෙන් වටිනාකමක් ලැබුණේ මැෂින් එක හැපි හැපි දවස ගෙවන අහිංසක කම් කලාපවල දුක් විඳින කම්කරුවන්ට ඔය කියන නායකත්වෙන් මේ රටේ ඔය මහා අනික් කෑ ගන්න දේශපාලනඥයන්ගෙන් මොනවද ලැබිලා තියෙන්නේ? ඔය ආදිවේගී සුපිරි වෙළඳස අපිට යන්න පුළුවන්ද? බෑසවතර වුණ අපිට ලැබෙන්නේ සොච්චම් පඩිය. ඒ සොච්චම් පඩියේ එදා වේල හොයා ගන්න හැරෙන්න ඔය සුපිරි ඔය කියන අධිවේගී අපිට භාවිතා කරන්න අපට යන්නේ නැන්නේ අපට පුළුවන් කමක් නැහැ සහෝදරවරුනි. දවසින් දවස හාල් ටික මිල යති. දවසින් දවස කිරි පැකට් එක මිල යති. දවසින් දවස බස් රථවල ප්‍රවාහන ධාතු වැඩි වෙති. දවසින් දවස ලයිට් බිල වැඩි වෙති. වතුර බිල වැඩි වෙති. ඔයාලා අපි හැමදාම වැඳුනේ එක තැනක. දවසින් දවස අපි දුකම විතරයි අපට උරුම වුනේ. සමස්ත ශ්‍රී ලංකාවේ දුක් විඳින කම්කරුවන්ට හැමදාම උරුම වුනේ දුකම පමණයි. හැබැයි කෑ ගහලා ඔය දැන් තිබුණනේ චන්ද කාලේ නම් රූපවාහිනිය තුලින් අපි දැක්කේ පුදුම තරම් මිනිසුන්ට ආදරය කරන පුදුම තරම් සත්ගුණවත් දේශපාලනඥයෝ. හැබැයි අද අපිට එහෙම කවුරුත් නැහැ. ඒ සියල්ල ඔහුගේ මාපෑම, ඒ සියල්ල ඔහුගේ ව්‍යාජ, මිනිසුන් රවට්ටන, මිනිසුන් මුලා කරන ආයතනික කම්කරුවන් දවසින් දවස වලපාලකට දාමන එක ක්‍රමවේදයක් පමණයි සහෝදර. මෑන්පව සමාගම් මගින් රැකියාවේ හා වැටුප් පිළිබඳ කිසිදු සහතිකයක් නැති කොන්ත්‍රාත් පදනමින් සේවක සේවිකාවන් තාවකාලික යොදා ගැනීමේ වසංගත පුරුද්ද රැකියාවල සුරක්ෂිතභාවයන් සේවක අයිතීන් හා කොන්දේසි උල්ලංඝනය කිරීමට එම නිසා පෞද්ගලික අංශ ගැන ඇති විශ්වාසය සහ ආකර්ෂණය අහෝසි වන්නටත් හේතු වන හේයින් මෑන්පව සමාගම් මගින් එවැනි තාවකාලික සේවක සේවිකාවන් නිත්‍ය සේවා වෙනුවෙන් ලබා ගැනීම වහා තහනම් කරන ලෙසයි. පස්සනි යෝජනාව මහ බැංකුවේ පාලන යටතේ සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනයේදී සිදුවන මහ පරිමාණ දෝෂණ සහ අනුවණ සංගමයට